අද මම ඔයාලට Excel පාඩමෙන් කියන්න යන්නේ මගේ මිතුරු ගොඩක් අයට ඕනේ කිව්ව VLOOKUP ගැන. ඒ ඔක්කොටම කලින් මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. VLOOKUP කියන්නේ මොකද්ද? Unique ID එකක් තියෙන tables දෙකක් එකතු කරගන්න use කරන ක්‍රමයක්. ඒ වගේම एक टेबल एक चेंज करना कोटम अनेक टेबल एक ऑटोमेटिकली अपडेट करगा पुलवा उदाहरण विधियट वर्कशीट देखक सह वर्कबुक देखक टेबल्स एकतु करगा विधि बल एक टेबल एक विधियट आईडी एक नेम एक एज एक एड्रेस एक टीम एक कंप्यूटर नेम एक सह वर्क एक्सपीरियंस एक अरगत मेन විදියට එක ෂීට් එකකුත් ඩීටේල්ස් වලට එක ෂීට් එකකුත් වගේම කම්පියුටර් නේම් එක තියෙන වෙනම වර්ක්බුක් එකකුත් මේ හැම එකක්ම ලින්ක් කරලා තියෙන්නේ ID එකත් එක්ක. ඩීටේල් ෆයිල් එකේ තියෙන ID එකට අදාළ ඇඩ්‍රස් එක ගන්න විදිය මුලින්ම බලමු. මුලින්ම ID එකට අදාළ ඇඩ්‍රස් එක එන්න ඕනේ සෙල් එක සිලෙක්ට් කරගමු. VLOOKUP කියන්නේ ෆෝමියුලා එකක් නිසා ඒක යූස් කරනකොට equal එක ඒ කියන්නේ සමාන ලකුණ මුලින්ම ටයිප් කරලා VLOOKUP ටයිප් කර වරහන් ඇරලා ඊට පස්සේ අපිට තියෙන link එක value ඒ කියන්නේ value Lookup value එක මේකෙ විදිහට නම් අදාළ ID එක තියෙන සෙල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ comma එකක් සහ table array එක සිලෙක්ට් කරගන්න ඕනේ. table array එක detail sheet එකේ තියෙන්නේ. මේදී අපිට අවශ්‍ය data තියෙන column එක සිලෙක්ට් වෙන්න table එක මේ විදිහට සිලෙක්ට් කරගමු. लिंक आईडी एक तीन कोलम में मूलम कोलम में विधियट सिलेक्ट वीम अनिवार्य वेनो ईलंगट नवतात खमावक एक टाइप करन टाइप करला डीटेल एक अवश्य कॉलम नंबर एक मैं के दी नाम देख टाइप कर ला नवत कमावा टाइप कर ला एक्सेक्ट वैल्यू है क्या ने एक अट तीन या होंदम वैल्यू है क्या ने तीन हरिम वैल्यू है लाभा गांड ना फॉल्स की रा टाइप कर ला वाराहना वाहन वाराहन वाला एंटर का प्रेस कर එතකොට ඔයාට ID එකට අදාළ ඇඩ්‍රස් එක හම්බ මෙම ෆෝමියුලා එක මගේ පළමු Excel වීඩියෝ එකේ විදියට fill handle එක use කරන්න නම් table array එක වෙනස් වෙන්න නැතුව තියෙන්න ඕනේ. ඒකට cell ID එක දෙපැත්තෙන් dollar mark එක යොදා ගන්න ඕනේ මේ විදියට. ඒකට එතනට click කරලා कीबोर्ड के दिए ना F4 बटन का प्रेस कर पुनः डॉलर मार्क के बटन ना नेता आप टाइप कर गाने पुलवा
ඊළඟට ටීම් එක සිලෙක්ට් කරගන්න ෆෝමියුලා එක කොපි පේස්ට් කරගන්න පුළුවන් නැත්නම් ෆිල් හෑන්ඩල් එක මේ විදිහට යූස් කරන්න පුළුවන් ඊදී හරියට වුණේ නැත්තේ ID එක විදිහට පික් උනේ name එක ඒක සිලෙක්ට් කර එතනට ID එක සිලෙක්ට් කරගමු. කියන්නේ name එක සිලෙක්ට් වෙච්ච තැනට අපි ID එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට නමුත් එයට දැන් අපිට result එක විදිහට ආවේ address එක. ඒක ආවේ කොලම් ඉන්ඩෙක්ස් එක කලින් එක විදිහටම තියෙන හින්දා අපිට අවශ්‍ය වෙන්නේ කොලම් 3 එකේ ඩීටේල් එක. ඒක වෙනුවට අපි මෙතනට 3 දාලා ක්ලික් කරලා එන්ටර් කරන්න. එතකොට ඔයාලට පේනවා අවශ්‍ය ටීම් එක සිලෙක්ට් වෙනවා. ඒකත් ෆිල් හෑන්ඩල් එක යූස් කරලා අපිට ෆිල් කරගන්න පුළුවන්. ඒ විදිහටම work experience එකද fill කරගන්න පුළුවන්. දැන් අපි බලමු වෙනත් workbook එකක් යූස් කරන විදිය. මේ විදිහට ලින්ක් කරගත්ත වර්ක්ෂීට් එක චේන්ජ් කරනකොට හැම ෂීට් එකක්ම චේන්ජ් කරනකොට ඒකට අදාළව ලින්ක් කරලා තියෙන අනික් එක ඔටෝමැටිකලි චේන්ජ් වෙනවා මේ විදිහට.
අන්තිම කරුණ විදියට මේන් ෂීට් එකේ තියෙන ID එකට අදාළ data තියෙන අනික් ෂීට් එකේ හරි නැත්නම් workbook එකේ හරි ඒ data එකක් නැත්නම් ඒ මේන් ෂීට් එකේ තියෙන ID එකට අදාළ data නැත්නම් මේ විදියට මේක පෙන්වන්න මම හිතනවා මේක ගොඩක් වැදගත් සුබ දවසක් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු